යිබවන් සුබ මධ්‍යහනාක් ඔබ ස්වධින් රුපානි මධ්‍යහන පුවත්විකාශය සමකිිත් මුලින් අවධානය ප්‍රතිී සිරස්ථල වෙත. නිිනක් තුළ වාර්තා වූ වැඩිම කරෝණ මරණ සංක්‍යාව ඊයේ අද රාත්‍රී කොළහේ සිට මුළුත් දිවයිනටම සංචරණ සීමක්. ප්‍රදේශ රැසක හුදකලා බව ඉවතට. ඹ වරායාසල නැවක ඇති වූ ගින්න පාලනය කෙරේ පංගාල බොක්ක කැලඹෙයි අනිදදා සිට වැසි වැඩිවන ලකුණු ඊස්්‍රායිලයත් පලස්ථීනයත් දින එකොළහකට පසු සටන් බිරාමේක දිිස්ත්‍රික්ක තුළකට අත ග්‍රාම නිල්ධාරී වසම් නවයක් අද පෙරවරු හයි සිට හොද කලා තත්වයට පත් කරතිබෙනවා. සවත් ග්‍රහම නිලධරි වසම් කිහිපයක් හුද කලා බවින් ඉවත් කළ බවයි COVID-19 පැතිම වැැක්වීම ජ්‍රාතික කක්‍රයන් විත අධ්‍යස්ථානය නිේදනය කළේ. එමෙන්ම ප්‍රදේශ කිහිපයකට පනවාති බූ හොද කලාකිරම් සංශෝධනයකිරීමටද පියවර ගෙනතිබෙනවා. යාපන ඉදිස්ට්‍රික්කයේ පලාලි පොලිස් බල් ප්‍රදේශයේ පලාලි උතුර ඩකලපුූ දිස්ට්‍රික්කේ කල්කුඩ පොලස් බල් ප්‍රදේශ, කල් මඩු ග්‍රහමසේවා වසම. රංගල ස් ්‍රිකේ ෙවනගල පොලිස් ල ප්‍රදශේ, කිරිවව සෙවනගල බහිරාව, හබරත්ත වෙල හබුරුගල මහගම ඉදිකොල පැලස් යනග්‍රම සේව සම්ද, අතින් හුද කලා තත්වට පත්කර තිබෙනවා. කරපු මුල්ලයාාවේලිහා මුලතිව පොලස් බල ප්‍රදේශවල ග්‍රාම සේවා වසම්කිහිපයක් හැර ඉතිරි ප්‍රදේශවල හුදකලා බව අදෝදසනහා ඇති හට ඉවත් කරුණා එයනුව මුලතිව ස්ශ්‍රිකේ පුදුකොඩ ඉරපපු පොලස් බල ප්‍රේශේ ෙව පුරම් පුදුකඩ ඉරපු බටහිර සහ නැගෙනහිර. මන්තුவில் මලියතිව කොම්බவில் උடைයා කට්ු උතුර සහත් දකුණ වල්ලි පුරම යන ග්‍රාම සේවා වසම්බල හුද කලා තත්වය තව දුරටත් ක්‍රියත්මක. මුල්ලයාවෙේි පොලස් බල ප්‍රදේශයේ මුල්ලයාාවලයි බටහිර සහ උතුරයනෑ ග්‍රම සේවා වසම්බලද හුද කලා බව ක්‍රාත්මක වනවා ගම්පහ ිස්ට්‍රිකේ මහබගේ පොලිස් බල ප්‍රදේශයේ මගුල් පොකුණ ගම්මානය වත්තල පොලිස් බල ප්‍රදේශයේ පල්ලියවත්ත දකුණ සහ කළතර දිස්ට්‍රික්කේ මීගහ තන්න පොලිස් බල ප්‍රදශේ වලල්ලා විට දකුණ සහ මාකළලන්දාාව යන ග්‍රාම්්ණ හරී වසම්බලද හුද කලා බව ඉවත් කරති වෙනවා කෑගල දිස්්‍රික්කේ බලත් කහ පිටිය පොලි ල ප්‍රදේශයේ උඩ පොත සහ කැන්දාව මෙම පුත්තලම දිස්ට්‍රික්කේ කොස්වත්ත පොලිස් බල ප්‍රදේ ැද කිරමටයන ග්‍රාම සේවා වසම. හුද කලා බව ඉවත් කරුණා. ම්පාර දිස්ට්‍රික්කේ දෙෙහඇත්තකණඩිය පොලස් බල ප්‍රදේශෙන් නවමදගම, ගල් දිස්්‍රික්කේ ල්පිටිය පොලස් බල ප්‍රදේශයේ බටන්හේන ප්‍රදේශයට පනවාති බූහුද කලා තත්වේද ඉවත් කරුණා. ාපන දිස්ට්‍රිකේ කොිකාම පොලස්බල ප්‍රදශයේ කොඩිකාමන් උතුර සහමත් එම කොඹ දිස්ට්‍රිකේ පිළියන්ந்தල පොලිස්බල ප්‍රදේශයේ කැස්බෑව දකුණ මාකන්දර නැගෙනහිර දම්පේ වටකත්තර උතුර මඩපාත හල්පිට කැස්බෑව උතුර මාකන්දන බටහිර නිියන්ගම පොල්හන හොන්නන්තර උතුර දල්තර නැගෙනහිර සහ බටහිර නිවන්තිඩිය மாම්පේ නැගෙනහිර ය ග්‍රාම සේවා වසම් වලද හුද කලා බව ඉවත් කරුණා මහර්ගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැවල බටහි. ර ග්‍රම ේවා වසමේ හෝද කලා බවද ඉවත් කළ පවයි, COVID-19 වැක්වීමේ ජාතික ක්‍රියන් විත මධසානයේ නිවේදනය කළේ. බෙන්ගලබොක් මුහුදු ප්‍රදේශයේ ඇතිවී තිබෙන කැල්ම්පිලි සහගත තත්වේ නිසා දිවෙේ නේ කලගුණ තත්වේද වෙනස්වේ හැකි බව කාල්ලකුණ වි්‍යාධිපාර්තිමීන්තුවේ අධ්‍යක්ෂ නරල් අතුළ කරුණානායක මහතා පවසනවා. දිවයින අමට දෙංගාලබොක්ක ප්‍රදේශයේ, දිවන්ට ඉතා ඇතින් තිිකුණමල නම් ඊසාන දිසාවිෙන් කැලබිෙන සභාවයක් ඉස්මතුවෙලාතියෙන තත්යයටටේ දිවයින තුළ තියෙන කාලපුුටික තය වෙනස්වීම අපි අපේක්ෂා කන්නවා විසිතුන්වෙෙන දින සිට සාමාන්‍යින් දිවේන නිති දෙකකුට සහයිගේ පලත්වල නිදන්තරේම වැසිහෝ ගිුරුන් සහිට වැස්තත්තියන් නිර්මාණ වෙනවා. සුන්ගේ වේගේ අමහර අවස්ථාවල ප කිෝමට අතලිය පහදක්ව හිලාෑම තත්්‍යයන්තිය. කෙේනම් වෙේ ංකසන්තුරේ නම් මන්නර්ම හරහා අම්මන්තක දක්වා වෙල තීරට තිෙන මුහොත් රලත් මේ සි ත්වේ නිර්මාණයෙන්න්න හැකයාව තියෙනවා වැසිස් සමග සුේ වේගේ 5 ලමට නා හැ දක්කො හිලෑේ තත්කන් තියෙනවා මොද සීමාව රළුවීම හැකියාව බොහෝවිට තින්න පුුව. වයින පස්නහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පලත්වල වැසි තත්වය වැඩවීම කපක්ෂා කරනවා. දිවයින හරහා හමයනසුළගේ වේගේද දෙේහලයා හැකි බවයි කාලගු නාංශ්‍ය සඳහන් කළේ. මෙ අතර වයම මුහදු තරේ පවතින අයහපත් කාලගන තත්ව හතුවෙන් ොහෝදීවරින්න් අද දීර කටයුතුවලින් වැලකි සිටියා ඇතැන් දීවරින් පවතින අයපත් කාලගුණනතත්වේද නොසලකකා දීර කටයුතුල නිදත වන ආකාරයයක් දැකගත හැකි වුණනා කල්පිටිය සිට වෙන්නක් පෝ දක්කාම් හදතීරේ මාල්ලුමිල හළගිය බවයි අපවර්තාකරුවන් සඳාන් කළේ. ඔළඹ වරහයාසන්නේ නැගුරම් ඩාතිබූ ප්‍රවාහන නෞකාවක ගින්නක් ඇතිවුණා. ඒ නිවාදැමීමම සඳහාම එ වන විට නාවිකහමතාව සාර්ථ කලිස ක්‍රියාමාර්ගගේ නැති බවයි වාර්තාාවන්නේ. කොළඹ වරායට වයම දෙසින් නවික සතපුම් නවයදශම පහක් දුරින් නැඟුරම්ලාති වූ එක්ප්‍රෙස් පල් නැති බණ්ඩ ප්‍රවාහන නෞකාවයි මෙලස ගිනි කැනීමට ලක්පුනේ. යේ දාවල් කාලේදී මෙම ගින්න ඇති වූ බවට නවිකාමුදාවට තොරතුරු ලබේතිබෙනවා. ශ්‍රලංකා නවිකාමුදාවේ රල නෞකාව සහ, ගැමුර මූද නිරක්ෂණ නෞකා දෙකක් මෙන්ම වේක ප්‍රහාරක යනාවක් යොදා කනමින් ගින්න පාලනය කිරම සඳහා කටයුතු කෙරුණා. වරය අධිකාරියට අයත් ටක් ්‍යාත්‍රාවක්ද එම ප්‍රදේශයට යවාතිබෙනවා. නැමහිතිබූ රසායින ද්‍රව්‍ය කාන්දවීමක් සිදුව නොමැති බද නවිකමුදාවත් තහවරු කලා. තත්වේ නිරීක්ෂණය කිරම සහ අමතේ රෝහිතාාවේ කුණවදන හතා වරා පරිශ්රයට පැමිනිිය. රාතු්‍රි එක කොළහ මාර්විතර වගේ වෙන කොට මේ නැවෙන් ගින්නක් හටගන්න පටන් ගත්ත.ඒය අවස්ථාවේම ක්‍රියාත්මක වෙච්ච අපේ සු ලංකා වරාය අධිකාරියේ ටක්්‍යාතරා එතෙන්ට ලංවෙලා ගන්න නිවන්න අවශ කටුතු සූදානම් කරත් එක කටේන පෙට්ටියකින් තමයි මේක ඇති වෙලා තියෙන්නේ ඒක මේ වන විට ගින්න නවත්තල තිනවා අපේ වරා ඉඳලා මුදු සැතැම්ම හටක් කටාමාරක් එහැන් මයි මේ නෞකාව නවත්තකෙන ඉන්න. ඒ නෞකා වටේ රතිබුණ සියලු මානකුත් නෞකාවල් මේ වන විට අපි හාවමාස්්ට්‍ර අවශ්‍ය කරන විදිහයට ඔුන්ව ඒකෙන් ඉවත් කරල තියෙනවා අපි ලාපොරොත්තු වෙනවා මේ ගන්න සම්පූර්ණයෙන්ම සයට සීයක්ම මේක අවසංගනාට පස්සේ මේ නැව අවශ්‍යතාව ආරක්ෂක තත්ත්වේ බලල ගෙනල්ලා අවශකරන්න වැඩ පිළිවෙලක් ාත්ම කර. දිනක් තුළ තහුරු කෙරනු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊ.යේ වාර්තාාවනා. ඒ මරණ තිස්සාටක්. මේ අතර කොරුණා වෛරසිය ආසාධනය වූ තවත්තරෝගින්ෙන් තුන්දහස් හාරසිය හතුළු ස්තුන් දෙනකු ඒයදින හඳනා ගත් බව කොවිD-19 පැීම බැලැක්වීමේ ද්‍රාතික ක්‍රියන්විත මධ්‍යාථානය පවසනවා ඊ ර්තා වූ කොරුණ සාධතියන්ගෙන් දෙදනෙකු විදෙස්කතවසිට පැමිියායි වන අතර ඉතිරි දුන්දහ සාරසිය හතලස් එක් දෙෙන දේශී වහදුනාගත් ආසාධතයන් වනවා ඒ හඳරගත් ආසාධිති්‍යයන් අතරින් වැඩම පිරිසක්වාර්තාාවන්නේ ගම්පහ දිස්්‍රක්කයෙන් ඒ ආසාධතියන් අටසේ විසි දෙක් ඉටමතරව කොළඹ දිස්ික ආසාධතියන හයිසිය ඇැතේ හතරක් සහ කළුතුර දිස්්‍රක්කෙන් ආසාධතියන් දෙසේ අසු හතක්වාර්තාාව වනා මෙ අතර තබත් කොවිට මරණ තිස් අඩක් ඒ වාර්තා වූ බව සෞකිසි වා අධ්‍යයක්ක්ෂ ජෙනරල්වරයා විසින් දහපුුරු කරඇතිබෙනවා එය අනුවමර ට සමස් කොVID මරණ ගණන එක්දහස් අසුන්න්නවයක් දක්වා ඉහළ ගියා. මෙරට දෛනිික වැඩිම කොVID් ආසාධිත මරණ සංඛ්‍යාව ඒ වනාතර මෙවසරේ මැයි හත්වනදා සිට මයි මස විසි වනදා දක්වාාවු කාේ තුළ, එම රෝගී මියකස්ඇති බට සෞකිසිව අධ්‍යක්ෂ ජනරල්වයා විසින් තහවරු කරතිබෙනවා. ඕන්ගේ මරණවලට මූික හේතුී ඇතේ COොVID ියෝනිාව දියවැඩියාව, හරත රෝග ඇතුළු නිදන් කතරෝග ආශ්‍රත සංකූලතා බයි, සෞකසවා අධ්‍යක්ෂ ජෙනරල්වරයා පැවසේ. යනවා අදූදසනවනවිට මෙරට සමස්ත කරුණ ආසාතියන් ගණන එකක්ක්ෂ පණ සතරදහස්සාත්සිය අසූ පහක්දක්වා එහළ ගෝස්ත වෙනවා. එමෙන්ම ඒ ඒදිනය තුළ ආසාථිතව සිටි එක්දහ එකසිය හැට පස්තෙනකු සොහ ලැබීමත් සමඟ සොයිලබූ සමස්ස සංඛ්‍යාව එකක්ෂ විසි තුන්දහස් පන්සිය තිස් එකක් දක්වා ඉහල කියයා. තවතුරටත් රෝහල් ගතව සහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ තිස්දහස් එකසිය හැට පස්තෙනෙක් ප්‍රතිකාර ලබනවා. ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාව එකසිය හතලිහ සිට මේවන විට එක. හතලිස් අට දක්වා වැඩි වෙලතියෙනවා ඇඳං විසිතුන්දස් එකසිය විසි නමයක් සූදානං කර තියෙනවා ඒ රාත්‍රී දහය වන විට එහි ඇඳං විසිදස් හාර්සිය පනස් හතක් භාවිතයට අරගෙන තිබෙනවා දැඩිසත්කාර එක ඔල ඇඳං හැත්ත පහත් යේ දිනයේදී භාවිතයට ගැනමින් පැවතුුණවා පහුගේ පෑය විසි හතරතුර අපිසිCRර් පරික්ෂණ විසි පන්දස් හත්සිය දහතුනක් කළ බවට ම්‍යතර ශ්‍රවලංකා වයිතිංගම මේ ලාසිටිනේ රජේ ෝහල් සියල්ලම පහේ කොවි් රෝගීන්ගෙන් පිරි පතිනෙයින් රෝගයේ පලනය සහා දින දාහතරක කාලයක් නිවස් වලටම වී සිටින ලෙසයි. රජයේ රෝහල් සියල්ලම පාහේ මේ වෙනවට කෝවිඩ රෝගීන්ගින් පිරී තියෙනවා බොහෝ රෝහල්වල වෙනත් රෝගීන් වෙනුවෙන්. දාාතිමුණ වාර්තු බොහෝමයක් කෝවිඩ රෝගීන් වෙනුවෙන් වකර තිබෙනවා දැඩි සත්කාර ඒක බොහෝ විට කෝවි දරෝගීන්ගෙන් පිරී තිබෙනවා ඒ වගේම කෝවි රෝගන් බොහෝ ප්‍රමාණයක් ඔක්ජන් ලබා ගනිමින් ඉන්නවා ඉතින් ඒ අනුව දැන්නට මේ රෝගය අපි රටේ බොහෝ දුරට පැතිරේ තියෙනවාඒ නිසා අපි අනිත් රටවල් දිහ බැලුවොත් දෙහෙම ඒ සෑම රටකම මේ වගේ අවස්ථාවක මේ රෝගය පාලනය කල්ලා තියෙන්න්නේ ඉතාමත්ම දැ සංචරණ සීමා පාලනය කල්ල පවුල් වශයෙන් අපිව ගෙවල්වලට කොටු කරලා ඒ අනුව අපි සියල්ලම වෛද්‍ය සංගම් හතරම ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී සමාජයට දින දාහතරක් අපි සියල්ලම ගෙවල්වලට කොටුවීමට ඒ අවශ්‍ය සහයෝගය රටට අපිට දෙන්න කොබිට රූගේ මර්ධනය කිරීමම සඳහා ජනාධීපතිතුමාගේ නායකත්වෙන් ත්‍රිවිත හමුදාව සහ සෞඛ්‍යශයේය සියලුම දෙනා කැපවී කටයුතු කර මව අතේ පවිත්‍රා වයා චිහත්මිය පවසනවා. අද විශාල රෝහල් සංක්‍යාවක් අපිරටේ රෝහල් එක සිය පණක් පමන අපි කොවිඩ රෝගීන් සඳහහා වෙෙන්කරල තියෙනවා ලබාදිය හැකි සියලු ප්‍රතිකා ඒ රෝගින්ට, රෝහල්ො ලබා දෙන්න නොඩුවරජයක්ක් විදිර කටයුතු කරන. ඒ සඳහා අතිකරු ජනාධපපුත්තුවා ශාල නායකත්වයක් ලබාදමින් තමයි මේරටේ ජනතාවක් ජීවිත ආරක්ෂා කරගන්න. ද ධමරාත්‍රිය සිට ලබන විසි හත්වන දා මධ්‍යමරාත්‍රියතෙක් කිසිතු මගේ දුම්ප්‍රියක් දහමනය නොකරන පව දුම්්‍රිය ඇතිපර්මේන්තුව නිවේතනය කලා පට පලත්තුල තිරන්න පැමිණෙන කිසිුදු දුම්රියක් දාවනය කරන්නේ එහෙත් විසි අටවැනිද. පිට පලත්තුල සිට පැමිණෙන එනම් මහනුවර රපුක්ඛන මහව හලාවත සහ පෙලියත්ත සිට ධාවනන සියල දුම්රියන් ඇතුළුව අදදිනේ ධාවනය කරන සියලුම දුම්රියන් අපි. ෙකුා දාවනය කිීමට කටයුතු කරනවා එහෙත් එදිනත් රජය දැඩි සංචන්රසීම පැනැවුවොත් මේ ඉදිරිදින තුළ දාවනය කරන අයුරින්ම තමයි අපි දුම්ප්‍රිය දාවනය නොකිරීමට කටුතු කරන්න. හැබැයි විසියටට වෙනිද එසේ නැතුව සාමාන්‍ය දිනයක් විදිහට ප්‍රකාශයට පත්කරොත් අන්තර්පලත් අතරවක් ගමනක්යන්න විදිහට දැනට තිය අයුරින් අපි විසියටට වැනි දා දුම්්‍රිය දාවනයකර. පවුල් අසෝ පන්දහසකට ජල පහසුක් ලබාදන ජොල ව්‍යාපෘතිතුනක් අද ජනතායිතියට පත් කරෙනවා ග්‍රමාතය මහින්ද රජපක්ෂමතාගේ ප්‍රධානත්වෙන් අද සවසහතරට අර්ල ගහමන්දිරයේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔසේ එම ව්‍යාප්‍රති ජනතායිතයට පැවරෙන බවයි ජොල සම්පාධන අමත්‍යන්ශේලේකම් ආචාරය ප්‍රියක් බඳු වික්‍රම මහතා හත්වනි පැ වැඩසටහන්ටක්වෙමින් කියා සිටේ. සදු පානය ජලය ලබාදීම මේ රජ ප්‍රමුඛ අරමුණ කපේක්ෂාවක් ඒවුවෙන් දැවන්ත මුදලා කායෝජන කල තියනවා විවරයයින් අපිබලබමු ප්‍රතිලාබපු කොහො නතාවරත්න්න කියෙලා දරු ්‍යාපෘතිය කොරයානු රජ නයාධරයටතක්‍රියාත්මක වුණු ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතියට රුපියල්මලියන දදාස් දෙසියකට වඩා වියදන් කරලා තියෙනවා අවසාන කරලා තියන කොඩසිං පවුල් විසි පන්දාකට විතර ප්‍රතිලාබ ලබාදන්න බලාපොත්තියනො කලිගම ජල් සම්පාදර ව්‍යාපෘතිය නිගලිගුව මුුණු ප්‍රදේශයෙන් වගේ ආරණ එකනුත් පවුල් විසිදහකරිතර වතුර දෙන්න පුළන් ව්‍යපෘතියක් ඇව්‍යාපෘතිව යදම රුපයාල්මිලියන දස් පන්සිියකරත රසානමටමක තියන්නේෙත් අර සමානම පවල් සංඛයාවකට වතුර දෙන්න පුුවන්කවතියන මේ ව්‍යපෘතිය ලොක බැක ආදාරයටතේ ක්‍රාත්මක වෙච්ච ව්‍යාපෘතියක් අයිකමයි හපුගල හපුගල පලවෙනි අදියර ජනමිත්‍ර දහදාක් ම අපි හදන බලාපොත්වයනයකින් දෙදස් පන්සිියක ධාර්තාවයක් හද අවසරල තමයි අප අද නතාවට පරන්නන්නේ මවල් තිස් දෙදදාහට අධික ප්‍රමාණයට පොත්තුලේකන ඉන්න පවල් හදස් පන්සීයක් විතර ඒ හදස් පන්සිී අත තුළ පවල් හතලස් දහකට විතර කන්්ඩ ජල සැපියුමක් ලබා දෙන්න පුළුවන් වෙන විදියට තමයි මේ ව්‍යපතිය ක්‍රියත්ම කරන්න එකකොට සමස්ත වශය මේ ව්‍යාපපුති තුනෙෙන් රටේ පවුල් හසු පන්දාහකට විතර ජලය අලුතිෙන් ලැබෙන හෝ එමනැත්තන් ලබෙන ජලය ප්‍රමාණත්මකො වැඩිරලා ලැබෙනවායි. පවතින වසංගත තත්ත්වය යටතේ මෙවර රජ්‍ය වෙසක් උත්සවේ නොපැත්වෙන බව. බුද්ධශාසන අගගහහා සංස්කෘතික කටයතු අමතයන් ශ්‍රේලේකම් මහචාර්ය කපිල ගුණ පර්දන හතා පවසනවා. රජයේ ප්‍රති දෙපාර්තමීේන්වේ අද පැවති මාධ්‍යහමකට එක්ව මිෙනුී ඒ මහතා මේ බව කියයා සිටේ. වෙසාක් උත්සවට සමගමී ලෙස ක්‍රාත්මක කිරීමට නීමිතවතිබූ සම්වර්ධන සහ සමාජ සත්කාර වැඩ සටහන් ඒ අයිරිම්ම සිදුකරන බවද ඒ මහතා සඳහන් කලා. මෙය යාපනේ දිස්ත්‍රිකේ ජනාගදීප විහාරේ කේද්‍ර කොට ගෙන තමයි ඒ සඳ අප වැඩපිළිවල එත්තටම සකස් කරලති බුණේ රටේ පවතින තත්වත්තක අපිට සෞ්‍ය වට අනගත වෙලා කරන්න පුළුවන්වෙේ කියලා නමුත් අභාගගේියකට වගේ තෙවන එල්ල නිසා අපේ සේලුමද බොඳ වෙලා ගිය මුත් සංවර්ධන කටයුතු සහ සමාජ සත්කාර දිගින් දිගටම කටස් වසෙන් කරන්න අප සක් ුම් කරන නවා ක් මුදරයක් ද මුද දුන පිටිකුත්තර ට මතාව ප සිර කරම ර ු ති පළ හක් දහ දහ සිට වනවා ්‍රවි හමදාවත් සග සම්බන්ධ වෙලා . ලබක්වල පවතින ලේහිගේ පියවීම සඳහා දෙවෙන්නේ ස්ථාන රැසක සාර්ථකලෙස ේ දන්දීමේ වැඩසටහන් ක්‍රාත්මක කෙරුණ. අමාතය නාමල් රජපක්ෂම හතාද ලේ පරි්‍යයාග කරමින් පසගේදා ජනතාවගෙන් කළ ඉල්ලීමට මෙ වන විට ඉතා හොඳ ප්‍රතිචාර ලැබමින් පවතිනවා. වන්නේ තාරුණ බෞ්ධ සංගම මෙහැවීමෙන් සංවිධාන කනලද රුදිර පරිත්‍යය කිරීමේ බැසටහනක් ව්්‍ය නකරද පැත්වා. සෞඛ්‍ය ආක්ෂක කරමබේදය අුගමනය කරමින් විත යන කොටස්වොල්ටය ජනතාව මෙම වැර්සටහනට එක් ප සිටියා වව්නි අ හරෝහලේ බැක්කවේ වෛද්‍යවරුන් පෙන්ම කාරය මන්්ඩලේද මෙ සඳහා සහයෝගයේ දක්වාතිබුණා. මධ්‍යම පලත් සබාබේ විගන දෙ පාත්මෙන් දුව සංවිධාන කළ ලේදන්දී මේ වැර්සටහනක් මධ්‍යම පළත් සබා සංකීනය දී පැවැත්වුණ පළත් ප්‍රධානලයකම් ගාමනි ජයරත්නය පළත් විගනන අධ්‍යක්ෂ එම්මල් අබ්දුර කාද යන මහත්තරන්ගේ අධීක්ෂණයටතේ මෙම වැර්සටහන ක්‍රියාත්මක කෙරුණා. හනුවර ජාක ල බැංකුවේ දයිකත්වේද ඊටහිමිගුණා. ඒ පෝතත් සමින්ස්වදින් රුාහණී මධ්‍යහන පත්විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.